කරන්න කියලා. මේ ඔක්කොම කැල්කියුලේට් කරලා බල්ලක් බලන මේ විදුලි ජනනය කරන්න අපිට තාප බලාගාර වලින් තවත් එළියට ගිහිල්ලා ගන්න ඕන නේද? මේ මුළු දෙය ගන්නත් අපි තීන්දු කරනවා. ඒ සැලසුම් දැන් සරලයි. දැන් තව ඉස්සන්න ගියම අපේ නම් කිසිදෙයක් විදුලිය කැවිලා අපෙන් නැහැ කියලා. ඔව් කියන්න. වර්ෂාව නැති වුවොත් විදුලිය කප්පාදුවකට යන්න වෙයිද? ඒවට විසඳුම් දෙනවා ඉතින් ඒකෙන් අර මේ දේශ බලාගාර කෙටි කාලිනු ගන්න වෙයි ඉතින් ඒක අපි කියන්නේ නැහැ ඒක රජය තීරණය කරයි ඉතින් ගන්න වෙයි විදුලිය කපන්න දුව බේර ගන්න පුළුවන් ඒකට ඉතින් වෙනම් කරන්න වෙනවා ඉතින් විදුලිය ඉංජිනේරුවරුන්ට අනුව එම වියදම් සහිත ක්‍රියාවලිය කුමක්ද? විවිධ කාරණා මත කරමින් සිදු වූ විදුලිය අර්බුදයේ සංවාදය දැන් නැතිවෙන්නේ මෙගා වොට් 300ක හරිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාවකයි. එම හදිසි විදුලිය මිලදී ගැනීමට ඉක්උත් සඳා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී. අර හැංගි හැංගි වෙස්මූණු බැඳක් දැන් නටන්න වෙනවා එලිපිට කිව්වා වගේ දැන් මෙන්න ඉංජිනේරු සංගමයේ නිර්දේශ කළා තියෙනවා හදිසි විදුලිය ලබා ගන්න. ඒගොල්ලන්ට සෝලා ගන්න බෑ. පුනර්ජනනීය පත්‍ය දිගින් දිගටම කරේ නෑ. ඉංජිනේරු සංගමයේ අභිමතය පරිදි ඉංජිනේරුව නිර්දේශ කරනවා අමාත්‍යංශ ලේකම්වරයා මේ දැන් මම ආනන්දපාලට සමගි ඒකාබද්ධ වෘත්ති සමිති බලවේගයේ මහත්ය ප්‍රකාශ කැඳුම් කරු. ඔබතුමාල දකින්න ඇති විදුලි බලය ඇමති ගාමි ලොග්ගේ මෙතුමා දෙවෙනි වරට කිව්වා මීට ඉස්සෙල්ලත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමායි අමාත්‍ය විදුලි බල ලේකණුයි බලශක්තිය ඔක්කොම එකතුලා කතා කරලා එළියට ඇවිල්ලා කිව්වා විදුලි කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ කපනවා නම් කියලායි කපන්නේ. හැබැයි මාධ්‍ය වේදින් පැහැදිලිවව වග කීමෙන්ද කියන්නේ මම විදුලි බල ඇමති මමයි කියන්නේ කිව්වා. ඒ වගේම මහජන උපයෝගතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියන කෙනා ඔය කතාවම කිව්වා. කපන්න අවසරilluවා කපන්න දෙන්නේ කොහොම හරි දුවන්න ඕනේ වග කීමෙන් කියන්නේ කැපෙන්නේ නැහැ කියලා. ඒ කියලා පහුවෙනිදම කැපුණා. දැන් මේ මීට දවස් 3කට ඉස්සෙල්ලා විදුලි බල ඇමතිතුමා මේ වගේම ජනාධිපතිමත් එක්ක සාකච්ඡා කරලා විදුලි ඉංජිනේරුවෝ සීළු බලධාරීන් එක්ක සාකච්ඡා කරලා එළියට ඇවිල්ලා ආපහු කිව්ව සුපුරුදු ප්‍රකාශය විදුලිය කැපෙන්නේ නැහැ සීළු සැලසුම් තියෙන අප්‍රේල් වෙනකන් මොන හේතුවක් උඩ හැබැයි මාධ්‍යවේදීන් වගකීමෙන් ආපවන් ඔබතුමා වගකීමෙන් මම විදුලි බල ඇමති මමනේ කියන්නේ ඉතාල වගකීමෙන් කියලා ඒ විදුලි බල ඇමතිම තමයි කිව්වේ විදුලි බලය හදිසි මිලදී ගැනීම වලට තියෙන මාෆියාවක් ඒක මම නතර කරයි කියලා. හැබැයි මේ අප්‍රේල් මාසේ වෙනකන් කියන දිනේ කීපු දවසේ විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා අර කළමනාකාරී විදුලි බල මණ්ඩලයේ කළමනා අධ්‍යක්ෂව අයින් කරන්න කියලා සභාපති අයින් කරන්න කියලා සටන දිනපු අය එයාම කියනවා කපන්නේ නැතුව යන්න ක්‍රම තියෙනවා මිලදී ගැනීම වලට යන්න ඕනේ එහෙම කිව්වොත් කපන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ඇමති ආපෝ ජනක රත්නායක කියන මහජන උපතා කොමිසමේ සභාපතිත් කියනවා අප්‍රියල් වෙනකන් විදුලිය කැපෙන්නේ නැහැ කපන්න අනුමත කරෙත් නැහැ මොන ප්‍රශ්න ආවත් අකණ්ඩව අප්‍රියල් වෙනකන් දෙනවා උසස් පෙළ ළමයින්ගේ අධ්‍යාපනයක් තියෙනවා. හැබැයි කීපු දාම රැ කැපුවද නැද්ද නෙමේ උනේ පුදුම වැඩේ පාරේ යනකොට කළුවරයි විදුලිය නැහැ තාත්තා විශ්වාසයෙන් තු උදේ වැඩට ගියා ගෙදර එනකොට ගේ කළුවරයි දුව ඔන්ලයින් ගියා එකපාරට නැවතුණා ඔන්ලයින් නැවතුණා බාබර් කොණ්ඩේ කප කප හිටියා එක පැත්තක් ගිහිල්ලා කළුවරයි කොණ්ඩේ කපා කණ්ඩාපුවා පැත්තක් කොණ්ඩේ පැත්තක් නැතුව බලාගෙන හිටියා